COVID වසංගත තත්ත්වයත් සමග පනවන ලද පළාත් අතර සංචරණ සීමා හමුවේ නතර කර තිබූ දුරගමන් සේවා අද ආරම්භ වුණා. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පොත්තලම දුම්රිය මාර්ගයේ පළාත් අතර දුම්රිය ගමන් වාර 14ක් අද සිට 10 වෙනිදාට එක්වෙනවා. පළාත් අතර අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථද අද 10 වෙනිදාට එක් කෙරුණා. කොරෝනා ආසාදිත පුත්කලින් 1404 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 277519ක් දක්වා ඉහළ ගියා. එසේම පසුගිය 13 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 41ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3574ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් කරන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර ඊයේ දිනවන විට කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව පුත්කලින් 36 දිනක වෙත ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 289122ක් වෙත ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 32385 දිනක වෙත ලබා දී තිබෙනවා. ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 15202ක් වෙත ලබා දී ඇති අතර ෆයිසර් එන්නත පුත්කලින් 700 දිනක වෙත ලබා දීම ඊයේ දින අවසන් වුණා. ඒ අනුව මෙරට සිදු වූ වැඩිම එන්නත් කරන ලෙස පුත්කලින් 337445 දෙනෙකු හට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඊයේ දින සිදු වුණා. මෙතර වාද්දුවේ සිට රාගම දක්වා දහවණේ වූ දුම්රියකට දෙහිවල දුම්රිය ස්ථානයේදී මුහුණු ආවරණ නොමැතිව ඇතුළු වූ පුත්කලින් දෙදෙනෙකු විසින් දුම්රිය නියාමකවරයාට පහර දීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. ඊයේ වාද්දුව සිට රාගම් බලා දාවණිය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වන ලද අවස්ථාවේ එම දුම්රියට මුහුණු ආවරණ නොමැතිව පුත්කලින් දෙදෙනෙකු ගොඩවීමට උත්සාහ කර තිබෙනවා. ඒ අවස්ථාවේදී දුම්රිය නියාමකවරයා විසින් ඔවුන්ට මුහුණු ආවරණ පැලඳ ගන්නා ලෙස උපදෙස් දී ඇති අවස්ථාවේදී අදාළ පුත්කලින් දෙදෙනා විසින් දුම්රිය නියාමකවරයාට පහර දීමක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. අදාළ පුත්කලින් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 24 හැවිරිදි පුත්කලින් දෙදෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින ඔවුන් ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අනිවාර්ය වෙනවා. පොදු ස්ථානවල ඒ වගේම පොදු ප්‍රවාහන සේවාවල එසේ කටයුතු නොකරන පුද්ගලයින්ට එම වරද පෙන්වා දෙන අවස්ථාවේ රජ නිලධාරීන්ට මේ ආකාරයට සාපරාදී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී නිරෝධායන මෙහෙයුම්වලට අදාළව පුද්ගලයින් 164 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන්. ඔක්තෝබර් 30 දින සිට පුද්ගලයින් 49837ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙයින් මේවන විටත් 42000කට පමණ නඩු පවරා තිබෙනවා. තවත් පුද්ගලයින් 8000කට පමණ ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙනවා. මෙතර අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.